ಅಪೇ ಅಂಬುಲೆಟ್ ಸೇಲುದೆನಾವು ಆದರೆ ಏನ್ ಪಿಲಿಗಾಲ್ನು ಅದು ಮಮ ಹದಾನ್ಯಾನಿ ಮುರುಂಗ ಕೊಲ ಮೇಲುಮ ಮುರುಂಗ ಕೊಲಕ್ಕೆ ಯಾನಿ ಸ್ವಭಾವದ ಅದ್ಮೇನ್ ಅಪಿಟ ಲ್ಯಾಬುನು ದಿವ್ಯಮಯ ಔಷಧಯ ಇತಿ ಮಂ ಅದ್ಮೇ ಮುರುಂಗ ಮೇಲುಮ ಕೊಲಪಾಟ ಗತಿಯ ಗುಣತ್ ರಸತ್ ಆರಕ್ಷಾವೆನ ವಿದ್ಯತೆ ರಸಟ ಹದಾಗಲ್ನ ಯಾನಿ මම මෙතන මුරුංගා කොළ ටික සූරලා අරගෙන හොඳට සෝදලා වේලගත්තා. දැන් මේ ටික හීනි වෙන්න කපා ගන්න. ඉතින් එළවලු කිහිපයකින් අපි ලබා ගන්න පෝෂණය මේ මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් ලැබෙනවා. මොකද මේ මුරුංගා කොළවල විටමින් E, විටමින් C, කැල්සියම්, ප්‍රෝටීන් සහ යකඩ විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඉතින් නිර්මාංශයට මස් මාළු කිරි බිත්තර වලින් ලැබෙන නැති පෝෂණය මේ මුරුංග කොළ ආහාරයට ගැනීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම පිළිකා මර්ධනය කරන දියවැඩියා පාලනය කරගන්න කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න අක්මාව නිරෝගීව තියාගන්න මේ මුරුංග කොළ උපකාරී වෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ බර අඩු කරගන්න ගොඩාක්ම උපකාරී වෙනවා මේ මුරුංග කොළ. සතියට දවස් 3-4ක්වත් මුරුංග කොළ අපේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් අද මම මේ මැල්ලුම හදන විදියට ඔයාලත් හදලා බලන්න. ගුණත් කොළපාට ගැතියත් ආරක්ෂා වෙන විදියට රසට මේ මැල්ලුම හදාගන්න පුළුවන්. මුරුංග කොළ ටික හීනියට ලියාගෙන ඉවරයි. ඊළඟට භාජනයක් ලිපේ තියන්න ලිප ඔන් කරන්න එපා. ඒකට ලුණු ටිකක් දානවා. ඉතින් ඔයාලා රතු ලුණු ගන්න. රතු ලුණු ගොඩක් හොඳයි තියෙනවනම්. ඉතින් මම දැන් මේ ලුණු ටිකයි මිරිස් ටිකයි සුදු ලුණු ටිකයි භාජනයට දානවා. ලිප ඔන් කරන්නේ නැතුව අපි 3-5 ටික මුලින්ම භාජනයට දාගෙන ඉන්න ඕනේ. ඊළඟට ඒකට අමු 3-5 කුඩු තේ හැඳි කාලටත් අඩුවෙන් ටිකක් දානවා. කහ කුඩු තේ හැඳි කාලයි අබ කුඩු තේ හැඳි කාලත් දානවා. කුඩු හරි ඇට හරි දාන්න. කෑලි මිරිස් කුඩු තේ හැඳක් දානවා. මම තාමත් ලිප ඔන් කරලා නැහැ. 3-5 ටික දානවා විතරයි මේ භාජනයේ ලිප උඩ තියාගෙන. ඉතින් ඔයාලගේ රස අනුව ලුණු ටිකක් දාන්න. ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර දානවා. මැලුම් වල ප්‍රමාණයෙන් 4න් එකක් පොල් දානවා. දැන් පොල් ටිකයි 3-5 ටිකයි හොඳට මිශ්‍ර වෙනකම් මේක කවලම් කරනවා. දැන් මම ලිප ඔන් කරනවා. ලිප ඔන් කරලා පොල් ටික හොඳට මලව ගන්නවා. ඉතින් මැල්ලුම හදන්න කලින් මේ විදිහට පොල් ටික මලවලා ගත්තාම කොළවල තියෙන ස්වභාවික රසය නැති වෙන්නේ නැහැ. දැන් පොල් ටික හොඳට මලවිලා තියෙනවා. ඒකට මම ලියාගත්ත මුරුංග කොළ ටික එකතු කරනවා. එකතු කරලා මේ පොළුයි මැල්ලුම් ටිකයි හොඳටම මිශ්‍ර කරගන්නවා. ඉතින් මිශ්‍ර කරගන්නවා විතරයි පොල් වල රසයෙන් කොළ ටික මැලවෙන හින්දා මිශ්‍ර කරගත්ත ගමන්ම ලිප ඔෆ් කරනවා. මිශ්‍ර කරගෙන ඉක්මනටම ලිප ඔෆ් කරනවා. එතකොට කොළපාට ගැතිය නැති වෙන්නෙත් නැහැ. මුරුංග කොළවල තියෙන ගුණ නැති වෙන්නෙත් නැතුව අපිට රසට මේ මැල්ලුම හදාගන්න පුළුවන්. මැල්ලුම ලිපෙන් ඉවත් කරගත්තට පස්සේ ඒකට දෙහි තේ හැඳි දෙකක් දානවා. දැන් හොඳට මිශ්‍ර කරනවා. ඉතින් මේ භාජනයේ තියෙන රසණයටත් කොළ මැලවෙන හින්දා මම මිශ්‍ර කරගත්තු ගමන්ම වෙනම භාජනයකට මේ මැල්ලුම් ටික දානවා. මේ තියෙන්නේ මම හදාගත්තු මුරුංග කොළ මැල්ලුම. මේක හරීම රසයි. ඒ වගේම කොළපාට ගතිය නැති වෙන්නේත් නැහැ. ඔයාලත් මේ විදිහට මුරුංග කොළ මැල්ලුම හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇඹුල සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. අපි තවත් දවසක රසවත් කෑමකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.